Reverend Father Roger Fernando. සුබ දවසක් අද නොවැම්බර් මාසේ 22 වෙනිදා අඟහරුවාදා සාන්ත සභාව ප්‍රාණ පරිත්‍යාගී සාන්ත සිසීලියා කන්‍යාවගේ නාම සාන්තුවර මංගල්‍යය. ඇය ගායක ගායිකාවන්ගේ හා සංගීතක්ෂයන්ගේ අරගත් මුනිවරිය. ඉතින් අද අපි විශේෂයෙන් අපගේ මේ සම්බල ඉන්න ගායනා කණ්ඩායම් වල ඉන්න දුවා දරුවන් වෙනුවෙන් යාක්ෂා කරමු. ඇය 3 වෙනි සතවර්ෂයේ දන්වා පීඩනකාරී කාල පරාසයක අවසාන අධිරේ ඉඳලා තමගේ ජීවිතයේ විශ්වාසය වෙනුවෙන් කැප කළ විරෝධාර කාන්තාවක්. අපි දන්නවා 313 මිලාන ආක්ෂාවත් එක්ක තමයි සභාවට නිදහස ලැබුණේ. නමුත් ආගම ඇදහිය ඇකිවුනේ ඒ කාලයේදී රහසින්. කිතුනුවන්ගේ ගෘහ පසු කාලයකදී මේ නිදහස ලැබුණයින් පස්සේ දෙව් මැදුරු බවට පත්වෙන්නට පටන් ගත්තා. මේ සිසිලියාගේ කතාවෙත් අපි මේ ඉතිහාසය දකිනවා. ඒ ගෘහය තමයි අද මහා ප්‍රාසාදයක් බවට පත් වෙලා ඇගේ නමින් ඉදිවිලා තියෙන බැසිලිකාවක් බවටත් පත් වෙන්නට හේතු පාදක ගුණේ. ඉතින් ඇගේ ප්‍රාණ පරිත්‍යාගී වීමත් එක්කම රෝමේ කිතුනුවන් අතර එතුමියගේ භක්තිය ප්‍රසිද්ධ වෙන්නට පටන් ගත්තා. ඇයවත් ප්‍රධාන සාන්තුවරයන්ගේ නාමාවලියට එකතු කළා ඇගේ සත්‍ය විශ්වාසය වෙනුවෙන්. ඉතින් ඇගේ කතා පුවත අපි කියවගෙන යද්දී පැට්‍රිසියන් සහ ක්‍රිස්ටියානිස් යන තම යුවල නැත්තම් අම්මා තාත්තට දාව තමයි මේ පුංචි කෙල්ලව මේ ලෝකයට දායාද කළේ. ඉතින් මේ පියා නෑදෑකමට තමගේ මිත්‍යා ආගමික වැලේරියන්ව මේ දෝනිට විවාහ කර දෙන්නට අදහස් කළා. හැබැයි ඇය කියා සිටියා මගේ කන්‍යා භාවය මං ස්වාමින් වහන්සේට කැප කරලා ඉවරයි. ඒ නිසා විවාහයක් ගැන මම හිතන්නේ නැහැ. ඒ නිසා ඇය ඒ මංගල්‍ය දිනදී අකමැත්තෙන් වුණත් පියාගේ පෙරැත්ත නිසාම සංගීතයට ආසාවක් බොහොම ඇල්මක් දැක්වුවා. ඉතින් මෙසේ සංගීතය හදවතින්ම ආදරය කළා. දවසක් ඇය විවාහ වුණු ඒ තමගේ ස්වාමි පුරුෂයා වැලේරියන්ට කතා කරලා කිව්වා, මම තනිව ඉන්නට කැමති. මගේ ඒ කන්‍යා භාවය මම දෙවියන්ට ඔප්පු කළා. ඒ ආරක්ෂා කරන්න ඔබ මට උදව් කරන්න. ඉතින් දේවදූතියෝ මේ දේ ඉෂ්ට සිද්ධ කළා. ඇයව නැත්තම් ඔහුව මේ පාපයට නැත්තම් විවාහය තුල පාපයක් නෙමෙයි ඒ කන්‍යා භාවයට කරදරයක් නොවි ඔවුන්ට ජීවත් වෙන්නට ආරක්ෂාව දුන්නා. ඉතින් මෙසේ කල්යල් යවද්දී මේ වැලේරියට උමනා කළ දේවදූතියෙක් දකින්න. ඉතින් ඇය කිව්වා දේවදූතිය දකින්න නම් ඔබ කතෝලික ආගමට එන්නට ඕනේ. අවසානයේදී ඇගේ නිහතමානී ආගමානුරූප භාවයේ දැක්ක වැලේරියන් කිව්වා, එහෙනම් මට උදව් කරන්න. රහසින් ඒ කොටු පවුරේ නිහා සැතපුම් 3ක් පමණ දුරින් උර්බාන් කියන ශුද්ධෝත්තම පියතුමා වෙත යවා ආගම උගන්වා ක්‍රිස්තියානි කෙරෙව්වා. බලන්න කාන්තාවකට කරන්නට පුළුවන් හරිය කොච්චරද කියලා. ඉතින් මෙසේ වැලේරියන් නැවත මේ කාමරයට එන විට සිසිලියාගේ ඇඳ ළඟ ප්‍රාණ පරිත්‍යාගී සහ කන්‍යාභාවේ සංකේතවත් කරන රෝස සහ ලිලි ඔටුනු දෙකක් අපැතිව උන්නු දේවදූතයෙක්ව දැක්ක හරි සන්තෝසයි. මේ දෙදෙනාටම ඔටුනු පළඳවලා දේවදූතයා කන්‍යා භාවයෙන් ජීවත් වන්නට ඔහුට අවවාද කළා. දැන් මේ කන්‍යා භාවය කියපුවම කාන්තාවට විතරක් නෙමෙයි පිරිමින්ටත් අදාළයි. ඒ නිසා ඒ තුල ඔබත් ජීවත් වෙන්නට කියලා වැලේරියන්ට කතා කළා. ක්‍රිස්තියානි වෙච්ච ඔබ දිව්‍යන් වහන්සේගෙන් ඉල්ලන දේ ලැබෙනවා කියලා කියපුවාම ਉਹ කිව්වා, මගේ සහෝදරයාව තිබූස්තියස්වත් ආගමට වැළඳ ගන්න මම මේ ඉල්ලීම කරනවා, මට ඒ දේ කරලා දෙන්න කියලා. ඊට පස්සේ ඔහුවත් විශ්වාසයට ඇතුල් කරලා දෙන්නම් ප්‍රාණ පරිත්‍යාග කිරීටය ලබා ගත්තා. අර විදියට මුර්බාන් පාප්තුමා වෙත ගොස් ඔහුවත් ක්‍රිස්තියානි කෙරෙව්වා. ඉතින් රෝමේ ක්‍රිස්තියානි පීඩන සමය ඇරඹෙද්දී මේ දෙදෙනාගේ විශ්වාසය අතහරින්නට කියලා බල කළා. හැබැයි ඔවුන් එසේ නොකරපු නිසා ඔවුන්ගේ හිස ගසා දමා මරණයට පත් කළා. ඉතින් මේ දේ දැක්ක ආරක්ෂක අංශයේටපු මැක්සිමියසුත් ඒක දැකලා ඔවුන්ගේ විශ්වාසය දැකලා ඔහුත් ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. ඉතින් මේ සිසීලියා මේ මලසිරුරු 3ම ලබාගෙන භූමදාන කළයි කියලා කියනවා. ඉතින් හමුදා ප්‍රධානී හිටියා ඇල් මැකියුස් කියලා.
සිසිලියාටත් තර්ජනය කළා ආගම අතහැරියේ නැත්නම් ඔබටත් වෙන්නේ ඔය වගේම ජීවිතේ පූජා කරන්න. අවසානයේදී බහැයි කියපුවම වතුර භාජනයක දමා හුස්ම හිර කෙරෙව්වා. ඒත් මැරුනේ නැහැ. අවසානයේදී සොල්දාදුවෙක් වූ යවලා හිස පොඩ්ඩක් භාගයට කපලා. ලේ පෙර පෙර දුක් විඳ විඳ දින දෙක තුනක් දුක් විඳලා තමයි ඇය ජීවිතය පූජා කළේ. ඉන්පසු උර්බාන් කියන ඒ ශුද්ධෝත්තම පියතුමාව මේ සිරුරක් ගෙන ගොස් ඒ කුටුම්බයේ තැන්පත් කරලා බුහුම දාන කළා. මේක තමයි ඇගේ නිවස අද බැසිලිකාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් නවවෙනි සියවසේදී පමණ පළවෙනි පාස්කල් ශුද්ධෝත්තම පියතුමා සිසීලියා වැලේරියන් තිබූසියස් යන සහ මැක්සිමීනියන් කියන මේ ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ සිරුරු සිසීලියා කන්‍යාවගේ මහා ගෙදරටම ගෙන ගොස් එහි තැන්පත් කර බැසිලිකාවක් තැනූ බව සඳහන් වෙනවා. 1599 දී ඒ ප්‍රතිසංස්කරණය කරලා සිරුරු ඉවත් කරපුවාම දැක්කා සිසීලියා මුනිවරියගේ සිරුර නොදිරා තිබෙන බව. සිරුරේ සුළං දූවිලි නොඅදින ලෙස ආවරණය කර අදය තැන්පත් කරලා තිබෙනවා. 14 වන සියවසේ සිට සිසිලියා මුනිවරියව සංගීතඥයන්ගේ අරගත් මුනිවරිය ලෙස සභාව විසින් හඳුන්වනු ලැබුවා. මේක තමයි ඇගේ ජීවිත කතාව බලන්න විශ්වාසයේ වෙනුවෙන් ජීවිත පූජා කරලා අන් අයවත් ආගම දහමට ඇදගන්නට ඇගේ වාග්මාලාවට විශ්වාසයට තිබිච්ච බලය. අද කියවීම් ගැන ඉතාමත්ම කෙටියෙන් බලද්දී අපි දකිනවා පළවෙනි කියවීම මේ දිනවල අපි දැක්කා එලිදරව්ව පොතේ වලාකුලක් මත දෑකැති අත දරාගෙන වඩින්නා වූ එක්තරා මනුෂ්‍ය පුත්‍රයෙක්. දැන් මේක බයිබලීය කතාන්දර අනුව අපි අනුසාර කරද්දී ඒ ගැඹුරු අර්ථය තමයි වලාකුලක් කියලා කියන්නේ දිව්‍යන් වහන්සේගේ වැඩ සිටීම. ඒ වගේම උත්පත්ති පොතේ අපි දකිනවා මේ දේ දුන්නේ දර්ශනය නැවත විනාශයක් නොවන බවට දිව්‍යන් වහන්සේ දුන්නු පොරොන්දුව. එනිසා මේ ආරම්භය ඒ වගේම අවසානයේදී ඇතිවෙන විනිශ්චය ගැන සිකල් ඒ කියන්නේ දෑකැත්තෙන් මේ දේවල් කපා කොටා මේ උද්‍යානයේ මිදි පාගා එයට අවශ්‍ය කරන දේ අවශ්‍ය තැනදී දමා තැබීමෙන් අද මේ හිලිදරව් කතෘවරය අපට හඳුන්වන්නේ උන්වහන්සේ අවසාන විනිශ්චය දවසේදී අස්වැනු නෙලනවා වගේ හොඳ නරක කියන පුද්ගලයන්ව ඒ ස්ථානවලට යොමු කරන බව තමයි අපට හඟවන්නේ. සුවිශේෂයේදී උන්වහන්සේ මේ දේව මාලිගාව ගැන කතා කරනවා, ඒ විනාශය ගැන කතා කරනවා, ජාතියක් ජාතියකට විරුද්ධව සටන් කරන බව අපට මතක් කරලා දෙනවා. මේන් අපට ඉඟි කරන්නේ කාලය අවසානයේදී සිදුවන විනාශය ගැන. එනිසා ඔබ නිතරම සූදානමින් සිටින්න. ස්වාමීන් වහන්සේ කොයි මොහොතේ පැමිණියත් ඔබ විශ්වාසයේ තුල දැහැන්ගතව සිටින්නේ නම් කුමටද බයවන්නේ? අද සමරන මේ ශ්‍රේෂ්ඨ ප්‍රාණ පරිත්‍යාගවරිය සිසීලියාමෙන් ඔබත් නිර්භීතව සත්‍ය වෙනුවෙන් කතා කරන්න. අන්නේ විට කවදා ලෝකය විනාශ වුණත් ඔබට හමුවන හිමිවන කිරුල ස්වාමීන් වහන්සේ විසින්ම දායාද කරනවා නොඅනුමානයි. ශුද්ධ වූ ප්‍රාණ පරිත්‍යාග සිසීලියා මුනිවරියනි අපවත් ස්පර්ශ කළ මැනව, අපගේ හදවත් සංගීතයෙන් ආලේප කළ මැනව. ආමෙන්. ජෙසුපීටයි.